න්නදේේ අපි දැන් අලුත් පරිච්චේද ආවා හැබැයි. මේ පරිච්චීදේ ආරම්භි තියෙන්නේ කලින් පරි්චීදේ අවසන් වෙච්චි තැනමයි. මතකද මම කිව්වා වගක් සකස් කරගන්න කියලා හරි එමන අපි වක් ස කරගනි. Iසි සල්ල.දැ ල සකස් කලතින වගයි මම මේ සකස් කරන වගයි දෙක. සංසධනය කළ බලන්න අඩු පාඩු තිබුණොත් හදාගන්න අඩුපාඩු වෙන්නේ නෑ මටඒ එක විශ්වාසයි ඔන්න මම පුඩ්ඩක් බෝඩ්ඩ එක වැඩිපුර ඉඩ අරගෙන ගිය ඇැම් බලන්න මම තීරු දහයක් ගැන කිව්වා අපි පළවිනි තීරුව ගන්නවා ආදායම පෙන්නන්න දෙේනි තීරුුවම පොඩ්ඩක් ඉඩ හදාගන්නවා මේ පරිභෝජන ස්විතය පෙන්න්න වශ්‍ය නිසා si haද jeන වෙන න ස kak මදි වග ද අපසිරu ක gam නග gam. රජවියදමට තවතීර රජදමටනයින නක් බස් සක්‍රම දැම්බලන්න තීරු දහයක් ඇවිද්ද කියලා 34ක් ඇයි අන්තිම තීරුවටකක් වැඩිපුර රිඩගත්තේ යාට මොක්ද ශේෂත්වය විශේෂත්වයක් තියෙනවා විශේෂත්වවා දන්න හොකක්ද දැන් අන්ටික ලියන්ති තීරී විශේෂත්වය අපි නිඩවනනය එක සමහාර වීදමනය අපිතන පෙන්නම් ඉදපටක නිඩ අවශ්‍යයි හොඳයි දැම් බල හරි පළවිනි තීරු අපි ලකුණු කරන්නේ වයි මම බෝඩ්ික වටයට හිට මෙහිට දුවදුවදැන් සීරුමාරු කරනවා පෑ පොඩ්ඩක් එක හොඳ විමසිල්ලෙන් බලාගන්න හිමිින් සීරුවාට ඇත්ති තරම් වෙලාව දෙනවා මේ සම්බන්ධය.යි. සී අපි ශ්‍රිතය අපට මතකයි හැට්ට දන්න බිින්දුවයි දසම අටයි වයි මංගිත ඒක මෝස්තරට මෙතන ලියනවා. මට ඉ යෙන විදිරි ඉඩ හදාගන බිදුුවයි දසම අටයි වයි ඔයාට කඩදදාසේ හොඳ රීටකඩ යෙනවා ලස්සන්ටක ලියාගන්න හොඳයි බලවා බිදුුඇසුම අටයි වයි. එස් ඉතුරුම් සතයාාවේ හරිණ එකස්සය දහය දන බිින්දුවයි දසම දෙකයි වයි එව්වා අපි වියුත්්පන්න කරගත්තු සමී කරන මතදන එ සමානයි අපි හින හැටට දන්න බිදුවැෑසුම දෙකයි වයි D කියලයිඩ වයි වලට කරන්නට කරගත්තයිම් පස්සෙ තමයි රිණ එකසි දහයදන බින්දු ඇසුන දෙකයිව යාේ. අයට පස්ස අපි ආයෝජන අයි අපට මතකයි ආයෝජනල ස්වාදීන අගේ දෙසීයක් රජයේ වදම ජී ස්වා රජයේ වියදම දෙසය හතලයක්ත් ඊට පස්ස එක්ස්පෝටස් අපට දෙසීයක්ත් තිබුණ අපි ගාන්නටත ඉම්පෝර්ට්ස් ඉෝට්රතා අපි ප්‍රශ්නය තිබුණෙත්න අපි ආනයන ගණනය කරගත්තා කියක්ද හරසීයක් කියල ගත්තා හරි ද පැහැදිලේ දැම් මේ ටෙක් බදුයි මෙතන සංක්‍රාම පණහයි දැන් මෙන්න ඉඩකඩ තිබ්බේ ඇයි කියක් තේරවා නේද සමාහාර වියදමයි මේ තීරවේ ලියන්නේ අපේකට පොඩි විශේෂත්වයක් දෙමු ඊ සමානයි සීධන අයිධන ජීධන එක්සින එම් ටිකක් ලංගලළගලීම ඉඩ තිබල නැත්තන්ගේ ඉ මතිවෙනවාගේ බලමවා හොදයි ලි ලියනො ම කලබල වෙන්න පාහා. සමාහාර වියදම ඊ සමානයි ධන අ දන G ධන ආශුද්දපනයින එ රි අපි එක ටිකක් වෙනම ලියන සිරිතක් තියෙනවන්නේ නේක් පෝටස් වෙනමම external sector, rest of the world එ නිසා හොඳයි දැන්. අපි මේකට පිරිත් තුනක් ගම්. පේරිත් තුනක් හොඳර ඇතිීමන් කලනු කිවවා. තුනක් ගත්හම අපට ඇති කියලා වෙන්න පලවෙනි පේලිය හොඳයි දෙවිනි පේඩිය තුන්ගනි පේ ඔය ඇති මේතින් හරිටම මිනුම් අර්ගන සමානු පාතිකව එහිම ගණ්ඩම අවශදායකුත් නෑ ඔය හොඳයි අපට තේරුම් ගන්න දැම්ම වගුව දැක්කහම ලොකු සංකීන චිත්‍රයක්න මැවෙන්නේ හරි සරලයි ඇයි බලන්න මේ ීර ගොඩක් දැක්කට අපිට තීරු දෙකට විතරයි මහන්සේ වනව ඒකත් බොහොම පුංචි පාසියක් අපි මේ සංඛ්‍යයා ලීල බල. අයිවලගේ ආයෝජන ස්වාධී නගයක් එක ඉස්තිරයි හැමතිස්සෙම ආයෝජන දෙසීයයි ම මේ ලක්කා මේ විදිීර ලියන්න විතන තියෙන ඉඩකඩ අනුවයි. ඔයාට මතකයි ආයෝජන ශ්‍රිතය ය ්‍රේකාව ආයෝජන වක්‍රය තිරස් අක්ෂර සමාන්තර සරල රේකාවක්. ආදෑම වෙනස්උනට ආයෝජන ආදෑමින් ස්වාධන සංග්‍රචකයක් වෙනස් වෙන්නේ. ඒ වගේමයි. රජයේවීදම දෙසීහතලියයි එයත් ස්වාධීන සංග්‍රචකයක් එයා වෙනස් වෙන්නෙක් නෑ. හැම තැනකදම දෙසී හතලියයි. රජීවිීදමත් රජේ වීදම් වක්ක්‍රයත් රජයේවීදම් ශ්‍රිතයත් තිර සක්ෂිර සමාන්තර රේකාවක් එන්නේ දෙසී හතලිහායි. පෙනස්වරේ නෑ. ැඟහිෙනම් දන්නවා වගුව පුරෝණෙක ච්චර දෙයක්ට මේේ එක් අපනයන එයත් ස්වාදීනාගයක් යා වෙනස් වෙන්නෙත් නෑ හැම තිස්සෙම එයා දෙසීයයි අපික්මට පුොරෝමු වමාර්දයවල මේ පිටපත් කරගන තියන පිටපත් කරදදි වැඩපු වෙලාගන්න වශනය. ඊනකට ආනයන ඒකස් නිශ්චිතාගයක් එම් කීද හැම තිස්සෙම හැම තැනකම හාරසීයයි අපි ස්වාදීන ආනයනයි මෙතන සෑලකිල්ලා අරන්තියෙන්නේ බදු සීයයි එයා වෙනස්වෙන්නන්නෙත් නෑ ස්වාදීන බදු ස්වාධීන සංක්‍රාම පණහයි එයා වෙනස් වෙන්නෙත් නෑ නෑමයි දැම් මතකතයාගන්න මේ බදු සහ සංක්‍රාම දෙකේ ශුද්ධගැයි අපි ගන්නේ ශුද්ධ බදු කියලා කාන්දුවීම අරතට තැන් අපිට තරමත් ඉඩකඩ තිබිලා වෙෙන් කල තියෙනවා මෙන්න මේ තීරු දෙක අපි බලමු පලවිනි තීරු අපි පෙන්නනවාවයි. බිංදුව ඊට පස්සේ ගන්න සමතුලුවිතාගේ අපි සමතුලිතාගේ හොයාගරනි පෙර සූදානමක් තියෙනවා එක්දහස් ෆංසියක් අපේ සමතුලිතාගේ සමතුලිතාගේ එක්දස් පන්සී යයි ඒ අපි කලින් ගණනය කරගත්තා එක්දාස් පංසිය මෙතන ලිව්වා ඊට පස්සෙ තියෙන්නේ. අපි තව සංඛ්‍යාවක් මෙතෙන්ට ගම්මු හොම සහු සුර හුට ස්මට රි ීරමේ ටේබල්ලෙක් හදාගන්න මෙතඳලා මෙතන්ට තියන පරතරය අප ඊළඟ පේලරකගම් එක්දදාස් පන්සියක්න ගැප්යක ර එක් දස් පං සිරෙක් දස්ගගේ පංසියක් එකතුුණා මෙතනුත්තරේ තුන්දාහයි. ඔන්න මංගමුතු මෝස්තරලොඩි ලක් කන් ලියන්නේ. තියන හැටියට ඉඩ කඩ මේක තීරු දෙහෙකට කනලාවෙන් කරන්න බෑ බෝඩ් දෙහකලියන්න බෑ තිය තත්වය ගන්න ඕ හරි දැන්. අටවරක් චක්කර දෙවරක් චකරේ විතරයියෝන මේ තීරු දෙක පුරුවන් අපි නොදන්න චක්කරනය ද හොඳයි බලම්. වයි බිඳුවනං බිදුව දස්සම අටෙන් වැඩි කරා. බිදුවයි එක තුනා හැටක් පරිබෝජන වියදම හැටයි එක්දදා ස් පංසිී දස්මාටෙන් වැඩි කරන්න දසුමටෙන් වැඩි කරනවා වෙනුව අපි මේක දසු ස්ථානයකට බිඳුවක් අයින් කල අට වැඩි කරමු. හරි අටවරක් එකසේපන අටවරක් බිඳදුව ඇයටවරක් පා හතල තුරයි හරක් ව එක හතරයි තුරහතරයි ොලයි අටෙන් කසිය පනාවිඩි කරපුුවම ඉක්දහස් සයයි ඉක්දා දෙසීරමිකන හැටක් එකතුවෙනවා ඉක්දස් දෙසය හැටයි පරිමූජින වියදම ආදෑම ඉක්දස් පන්සීදි මතකද ෘතාකාර ප්‍රවාහය අපිට ආවා. වැකල්හැකි ආදෑම අ ආදෑම ඉක්දස් පන්සීෙන් සියක් බද වඩු වෙලා පනාක් සංක්‍රාමක තුළා.ඉක්දස් හර්සිය පනක් ආපුූ. වැය කලයකි ආදායමෙන් එක්සි අනුවක් වෙච්චි ඉතුරුම් කාන්දුුරෙන් පස්සේ එක් දාදිසේ හැටක් තමයි පරිභෝජන වීදමාවේ මතකයි බලන්න පොතේ ඔයා ලියගෙන තියන්නේ කලින් පරිචේ දේදී. ඉඩ පස්සේ අපි බලනවා මෙතන තුන්දාහෙන් වැඩි කරන්න දසුම අට එකතු කරනවා ඒකට ඉඩ පස්සේ හැටක් කරේ කියක් දෙන්නේ දසුමට වැඩි කරා ඉතකොට අපි අට වැැඩිකරම තුන්සය දිද හරීට එකතුනුව හැටක් දිදස් හාරසිය හැටයි දැන් බලමු ඊඟට ඉතුරුම් සිතය බිංදයි බින්දු අදර්ශන දෙකින් බැඩි කර එකතු කරා රන එක සියදදායයක් හි එකසිිය දහය උත්තරේ. එක් ගාස් පංසිී දසුන දෙකින් වැඩි කරා. තුුන් සයි තුන්සිීන් එකසි දහයක් අඩ වුණා එකසිය අනුවයි. දෙදස්හාරසිියයට දස්න දෙකින් වැඩි කරා එකතු කරා ඒට අපි හරිණ එකසිිය දහය යතුර මෙතර එන්නන්නේ චක්කරීම හෙමයි. දෙක වැඩිරුේ දි හ තරි සහ තුර දස්වස්ථාඩ ිදුවක් අතරල දෙවරක් හය දොලහ ඇතුරු එකක් දෙවරක්හතර අටහයකයි නමයයි. දෙවරත් දෙක හතරයි ඒකට අපි ෆින එකසිය දහය ගලපපුහම ඔන්න අපිට එනවා. මේ අවස්ථාවයි ඉතුරුම් කියද කියලා. ඒලක්ක විතරක් අපි ලියම්. හරි තැන් මෙන්න මේ තීරුව පුරුවන්න ඉස්සරලපේ මේකේ තෝර්ල බේරල වංකරගම්ම කාන්දුවීම සහවිද ඉතොරුම් කාන්දුවීම බදු කාන්දුවීමක් ආනයන කාන්දුවීමක් හැබැයි මේ ඉතුරුම් සහ සංක්‍රාමවීදම් දෙකේ ශුද්ධගේ ගන්න නිසාි ඒකත් හයිලැට් කළ තියාගම්. ඉතුර ටීගෙන් ආ අඩු කරලයි ශුද්ධ බදු ගන්න. ඊට පස්සෙ අපි බල විදීම්වලට එන්නේ අයිධනීධන එක්න අයි ඔන්න විදී. ජී මේ වර්ණ ගන්නවන්නේ විදී. දැන්වයට පුළුවන් මේ කාන්දුවම් හා විදීම් අතර සමානත්මතාවේ අත්හදා බලන්නත් ආදෑමට වීදම සමාන වෙනවද කියලා පරීක්ෂා කල බලන්නත්. බලම ඉස්ස ලපි මම මේ මැදතියෙන පේරිය විතරයි සම්පූර්ණ කරන්නේ ඔයාගේ හෝමම්වත්කෙකයා මේ ීර දෙක සම්පූර්ණ කරන්න ඊට පස්සේ අපි හරි වැරදි බල්ල බල් පරීක්ෂා කළ බලමු එමනං සීදන අයිදන්න ජීදන එක්වන එම් පරික්ෂමට තීරුබෙන් කරගන්න. මේ අවසාන තීරුව ලකුණු කරන්න ඊ සමානයි සී දැන අයිදන ජීදනන් එක්සින එ සමහාර වේදම අපි බල්ලමු ස එක් දා දිසිේ හැටයි අපි පැත්ත කලියලයිම මක් නෑ එක් දා දෙසේ හැටයි මංගහිමින් සිර ඇට තරුම්ගන්න කියන්නේ උත්ේ මට මත හදන්නවා අයි දෙසයි එ ජීගම් විසන ජී දෙසී හතලියයි එයි මේ ඔක්කොටම අපි ඔක්කො ගිම එකතුවෙන් ආනයන අඩුකරම් එකකොට ගාන්න විෂ දෙනවන එකතකොට මෙතිරනවා හය හතර දහයතුරු එකක් නමයයි එක්දස් නමසීයක් සීධන අයිධන්න ජීධන xක් එ අඩු කරනවා කීයක් ද හාරසීයක්. මං මේ පෙරවැඩ මෙතන මෙහෙම තියන්න එතෝටවාට උත්තරය මෙිතරෙනවා එක්දස්ෆංසීයක් සම තුලිතය. මෙන්න මෙතන එන එක්දස් පංසීය අපේ පොඩ්ඩක් පුළහන් විදියට කරතියන විදියට වෙනවාපි පොඩ්ඩක් ලකුණු කරලා පෙන්නම්. එක් දස් පංසිීය වෙනත්වර්ණයක් දාගම්ම මෙතන නැතිවරණය. ඔන්න ආදායමට වීදම සමානයි සමතුලිතයි. දැන් කුන්දී ශිෂ්ට වෙන්නඕන ඉස්දන ටීධන එම් ීක්ඒකඩට වෙනම තීරුවක් නෑ අපි පොඩ්ඩක් පරික්ෂා කල බලමු එ අපි මේ වර්ණ ගන්නවල තියන හඳු ගන්න ලේශවන්න ඒමන මේ කහපාටිින් වර්ණ ගන්නල තියෙන මෙන්න මේ තීරුටික එකතු බලන්න එක සයානුවට හාර්සියක් එකතු කරලා තවසයක් එකතු කරලා පහත් අඩු කරන්න ඒ කියන්නේ මෙතැන සියි හයිසි අනුවයි හයිසි අනුවෙන් අපිට තියෙන්නේ පණහක් අඩු කරන්න එතකොට එනවා සීලු කාන්දුවීම් මල අගේ ඉට පස්සෙ අපි කරන්නවා විඩීමුලගේ විදී මෙත ලඟලඟන්නවා අයිදන්න ජීධන එක් දෙසයයි දෙසිහතලයයි දෙයි හයිසි හතලයි. එතකොට ඔයා පරික්ෂයක ලබලන්න එස්ධන ටීධන එටීගති ශුද්ද නේටෙක්ස් ගරන්න ඉතුරුම් දැන ශුද්ධ වගු ගන්න ආනහනු එකතුව සමානයි අයිධන ජීධන එක්සොල් එකතුවට හයි සීහතලයක් වශයෙන් ඒ දෙක සමාන වෙනවා. මේ වගුව දැහබු ගමානු. මුල්ුවරට ටිකත් බොහෝම අසීරු දෙයක් වගේ දැනෙන් නැති. කොච්චන ලේසීද අපිට ඇත්තටම ගලපගන්නතියෙන්නේ පරිබෝජින ශ්‍රිතයටට අදාළ තීරුවයි ඉතතුරුම් ශ්‍රිත රදාල ීරුවයි විතරයි. එකතු කිරීමම් නති මීතීරු දෙක පුරුවගන්. මගේිකබට දෙද ට පස්සේ ම ීට වඩා තාව විස්තරාත්මක වගු ප්‍රස්ථා රිදිරිි සාහකච්චාරනවා අපට පුළලුවන්ගේ මටි කරන්න මෙතන ස හැටයි දෙසීයි දෙසියාාතලයයි එකතු කරා මටික එකතු කරා එම් අඩු කරා මෙතන උත්තරේ ගන්න මෙතනත් සීදන අයිදැ ජීදක් අඩු කරන්න. නඋත්තරයගන්න එතකොට ඒ එකක්වත් මෙතන තියනගේට මෙතන තියනගේ සමානනා වගේ සමුතුලිත වෙන්නේ නැති බව අපි ඔප්පු කරමු ඊළඟට තවතාවත් වගුකිහිපයක් ඔස්සේ. හිනං අපි ප්‍රස්ථාරයට යඹ දැම්බුහොම සීරුවයෙන් ්‍රස්ථාර කොලේ සුදාරම කරගන්න මම ඇඳලා පෙන්ලන්නා අවශ්‍ය මූලිකම ආකෘතිය. තැම් බලම අප ප්‍රස්ථාරික කොහොම නා දන්නේ. හොලට මේ මූලධර්ම මතකතියාගන්න. අපි සරලාර්ථිකයක් සම්බන්ධයෙන් එවැනි ප්‍රස්ථාර ඇඳලා පුරුද්දක් තියෙනවා. තව පොඩි දියයි අපට කට එකතු කරගන්න තියෙන. අපි වෙනමම වරච්චේද කීපයක් ප්‍රස්ථාර සඳහා විතරක් වෙන්කරගම්ම පස්සේ කාලය තියෙන විදිහයට හොඳයි. දැ ඉස්සලම මෙතන දදි අපි අඳන්න ප්‍රස්ථාරී මුලධර්මි ඔයා දන්නවා මොකදද මුලධර්මි වෙන්නේ. තිරස්සක්ෂයේ සහ සිරස්සක්ෂය දෙකීම අපි ලබාගන්න පරිමාවල් එකහා සමාන විය යුතුයි. මන් සිරස්සක්ෂය ලියාරනම් අඳින්නම් මෙහෙම. අපි සරලරේකාවක් ලස්සන්න ගම්වයකට සිරසක්ෂය දැයි. සිරස්සක්ෂ පෙන්නන්නේ සමහාර වියදම අපි තිරස් සක්ෂය පෙන්නනවා සමාහාර ආදායම ඔවයි මේ ගානටි ලකුණු කරගම් මේක අවශ්‍යයම සිදුවේදදේ තමයි අංසක හතලි ස්පාක ්‍රේකාවක් අඳන අංකේකට තැම් ගුදරට මේ පැත්ත්‍ර ඉඩවිකරගත් හොඳ මේ පේනවශ්‍ය නිසයිද හොඳට පේවා දැම් බලමු ත පොඩ්ඩක් හැේ අපට සීරුමාරු කරගන්නක් පුළුවන්. තවටිකම් හිටගම්මු ඔය ඇති ඔන්නහහිදිියට. දැම්පුතේද වේ අංස කතිරිෂ්පාක රේකාවක් හරිටම ගන්න ඕනා මේ අක්ෂ දෙක අතරට මම ගන්නන් එහෙම රේකාවක් මෙන්න ඔයාඒක උපක්‍රමශීලී විදිහට ඒ අංස කතරිිෂ් පහය රේකාව හදාගන්නවුන් මම මෙතර තේෙන කොඒරි් ලයින්ස් එක කල්ල තමයි දැම්ම රේකාව අරගන තියෙන්වාට මේකට කෝනමානයක් තියන්න අවශ්‍යමනෑ සාමාන්‍ය විදියට මැනල ගන්න පුළුවන් හ ද ක් ලක කවා ව සික්ෂ සමහාර වියදම කියල කියන්න හොඳයි අපිට මතකයි අපේ වගුවෙ තිබුණ තුන්දාහක් දක්වා අගය අපි මේ පැත්ත ලකුණු කරග මෙහම මේගේ පුංචි පරිමාවක් මං දාන්න පංසියයි දාහයිඉක්දස් පන්සියි දෙදාසියි යිඩවිදිටහමහොදයි දනද ඔන්න මගේ පරිමාව නැවත ගන්නවා මේ විදියට ති ප්‍රස්ථර්රගොල ව ලස්සටව රිමාවල් හදාගන්න පුළුවන් පසී දහ එක්දශ පංසී දෙදා දෙදස් පංසිී තුන්දා දැන් විශේෂත්ය තමයි ඒ ගත්තු පරිමාවම මේ පැත්තරත් ගන්නු මෙතනවා යම් දුරක් සන්ටමීටර් එකකින් යම් අගේයක්නයෝ ජන කරාන්න තිර ක්ෂේ සෙන්ඩමීට්‍රයක් එමමාගේ මුන සෙන්ඩමීරම විලිබීර මයි අවශනෑ වගේ ප්‍රස්ථාර කොල්ලේ බොහොම සියුම්ම ඒ කඩාශේ තිනවා ගඩ ලයින්ස් ඒවල්ලෑන පුරතිවෙන්න විවාාගධ ප්‍රස්ථාර කරදාසවාට දෙනවා ප්‍රස්ථාරන් දෙන අවශ්‍යනාම ඒ කඩදාසයක් ඉල්ලගර. අනිවාරය ලබාදන. මේ පැත්තර මංගත්ත පරිමාව පංසීයයි දාහයි එක්ද පන්සීයයි දෙදාහයි ස්පසීයයි තුන්ද දැන් අවශ්‍යයෙන්ම කළේතු දෙයක් තියෙනවා ඒ තමයි මෙතනපී අංසක අතරිිස්පාග රේකාවත් තියන බව ඒ අංගවනවා එක ලකුණු කරනවා එක ලියන්ඩුවන අංසක අතරිිෂස්පාග රේකාවත් තියන බව වෙන මේ විදිීට මෙතරින් බල එ රීමින් සීරුවේ අංසක හතල ස්පායි කියර ලියන්න පැහැදිලිව අදස කතරිස්පායි කියීල ලියලඉවර වෙලා මෙන්න මේ රේකාවේ ඉස් මුදුනය කෙනවරේ ලියනවා වයි සමානයි ඊ මම්පොඩ්ඩක් ට එකක් ගත්ත මෙහාට වෙනසක් නොවෙන්නර හලයි අපි ළඟ තියෙන හැම්ම ශ්‍රිතයක් මේක අපි ලකුණු කර මගේ පරිමාවගන ඕනවට වඩා වද දෙන්නපා ඔයාලවදවෙන්න යා ලගේ පරිමාවගෙන දලවශයෙන් තමයි දැන් අඳන්න හැබැයිමම සමාහාර වියදම සමතුිතරේකාව හරටම පරිමාවට අඳින්නීමේ උත්සාහ කරන්න. අපිට මතකයි පංසීයයි දාහයි ඉක්දස් පංසීයයි ඉක්දස් පන්සීලි තමයි සමතුරිිත වනේ ආදායම සහවියදම පැත්තෙත් පන්සිය යිදාහ එදාස් පන්සීයයි. අපිට දැන් පොඩ්ඩක් අපේ අර පරණ වගුවට යන්ඩම සිද්ධ වෙනු. ඔයා දැන් ලකුණු කරගතියන ඉලක්කමක් මෙන්න මෙතන. මංයාට ඒකට ඉඩකඩ දුන්න ැක ලකුණු කරලා තියෙන්නේ මෙන්න බලන් මොකක්දෙයි. මෙ මේ හිස්තැනටවශ්‍යය ලක්කම මවු හිස්තැන තිබ මුවාවොත්තෙන් අවධාරණය අරගනන්න. සීදන අයිධන ජීදන් එක්සින එ හැටයි අයි අපිට මතකයි දෙසීයයි හරිලියම එකතු කරන්න පුළුවාවෙන්න. සී හැටයි අයි දෙසී අයි මතකයිට ජී දෙසය හත ලියහයි ක්ෝට දෙසයයි එමනි හාරසීයක් වුණේ මෙතන එකතු ගම් බිදුවයි හයතරයි දහයි ඉතුරු එකක් හත්සීයයි උත්තරේ දෙසයි හාර්සිය හැයිසියයි හයිසියයටයි හතලේ හස්සය මනුමෙන් ගන්න පුළුවන්තමයි නමුත් අපි සීරවගින් නෝ නතනදී පුංචිහරිවරදිීවක් වුුණු දැන් හස්සීයයි සීදන අයිදන ීන එක් ඒක අඩුකරනවා එම් කියයක් හාරසීය එමනම් ශුද්ධපනයන මෙතන එන්නේ තුන් සීය. ආදායම බිඳුවේදී ශුද්ධපනයනත් ශුද්ධපනයෙන් හර්සය ගලපපුහම සමාහර වීද මෙන්නේ තු සීයයි ආය වචනි හරියට පරිසමි පාවිච්චි කරු. සීදන අයිදන ජීදන එක් හරින එ එතකොට එක් එකතු වෙලා එ අුුණනා කියන ශුද්ධපනැනක් ගැනපුුණා දැන් සමාහාරවේදම තුන්සීයයි මෙ ලක්මත් දැන් ොයා ගන්නඩ කරමයක් තියවා කොහොමද මේ තුං සීය ඉක්දශ පන්සේ අතර වෙනසකීද එක්ද දෙස ඒක මෙතැට එකතු කරන්න ඉක්දා දෙසයක් එකතු කරපුහම මෙත නනවා දෙදස් හත්සයයක් ඔය මේ පැත්තෙන් එකතු කලබැලුවත් ඔය උත්තරේවා දැන් ඉච්චර හඳද ින්ඩු නෙන අඩුකෝද අක්තීරවන්නේ ආදායම බිදුවනි සමහරවීදම කියද තුන් සී අයි දැන් යම ප්‍රස්ථාරයට. දැම්මවා කලින් ඇඳල්ලා පෙන්න්න නවන මෙච්චර අමාරුුණේ නමුත් අපි කුච්චර හරි වද වෙලා ඔයාට හරිමදී පෙන්නඩුවනේ අවශ්‍ය මඟ පෙන්වී දැම් බල . ආදායම බිින්දුවක් වෙද්දී ශු වෙද්දී සමහාර වදම තිබන තු සීයක් පංසිීයි දාහයි එක්දස් පන්සියයි හමයි තුදහ ගත් මේ ලක්ම ලිර එක මැකුණාපේ ඇති හරි බල වයි විින්දුේදී ඊ තිබන තුන් සීයි මෙතන පංසීහලං අපි ආසන්න වශයෙන් තුන් සයක් මෙන්න මේ වගේ තැනක හිතවොත් මෙන් අපි ලකුණු කරන විදිහ සමතුලිතය ඔන්න දැවාට බොහෝ පැදිලිූ බෝඩ්ඩ එක පේනු. සමාහාර ආදායම එතන එක්දස් පංසීකදී අපි දන්නව පැහැදිලුවම මෙහි සමහර වියදමත් එක්දස් පංසීයයි ඔය විදිට මේක සමතුලිත වෙනවා දැන් අපි තුංසයක් ලකුණු කරගත් අන්නමින්න මෙතන දැන්වාර්තියන්නේ අඩිකෝදුවගත් සමතුලිතරේකාව ඇන්දා මෙතන මෙතනයි යාවෙන්න ඉබීම අවශ්‍යතෙන් ලස්සනට ගැලපිලේ නො ඔන්නු ඒේකාව යඳන්න. මංමීරේකාව කඩීරක් වශයෙන් අඳී නැතුව සම්පූර්ණ සොරිිටත් ලයිනයක් අඳින්නං වෙන්න බලා. කවදයා නම්ඊ සමානයිදයි දන දන එක් ින එ. දැන් අපට බෝඩ්ඩකි අවශ්‍ය තැනකට මේක තල්ලු කරන්න පුළුවන්. ඔන්න බලන්න. සාරවාර්ථිකයක සමතුලිතය ආදායම් වියදම් ප්‍රවේශයේ ඔස්සේ ප්‍රස්ථාරයක දක්වුණ විදිය. මේ ඇතුළෙ තව කතත්නෙර ගොඩාත්තියෙනවා. එව්වහරි ලිසි. දැන් සීධන අයිධන ජීදන එක්සින එම් ඔක්කොම දෙනාමිතන ඉන්නවනී. සීලේ කාව කොහොමදන්. කුටුම් ංක්ෂයේ පරිභෝජනය විතරත් මේක වෙන මැන්දොත් අපට පුළුවන් න්න මෙතනගේ කටවශ්‍ය උදව්ගන් වයි බින්දුවේ දිසී හැටයි පංසේද එක් දස් දෙසය ඇටයි මේ ලක්කන් දෙක මතක තියා අතේට ඇද්දී ආදෑම බිදුවේදි පරිභෝජනය හැටයි ස්වාධීන පරිභෝජනයේ ආදෑ සමතුරිත විද් ක්දාස්දිසී හැටයි දෙ අපි කැඳගෙනය. පරිබෝජින ශ්‍රිතය ඇඳුත් මේ ප්‍රස්ථාර්ම අපට සිද්ධ වෙනවා හැටයි ඉක්දාස් දෙ හැටයි ඉලක්කන් දෙෙකවාට මතකයි අපිස්සල්ලා සීරුමාරු කරගනෙමු වගුව කොතටයම් ආදායම බින්දවෙදී හරිෝජ වියදම හැටයි ඒ ඇතනම ස්වාදීන පරිබෝජින ද මන තුන්සියක්න සීයි දෙසීයයි තුන්සියයි වගේ ආසාන්න අගේඉන්න තුන් සිේතියන මෙන්න මේ අන්තක් කණ්ඩ ආපතැන ක් න්න. මෙන්න රතුපාර ඒකාක් කැපිනතිෙන තුං සියනම් මේ මැද්ද එකසියපනහයි අපේ ආස නසිංවා මැල්ල බනන් ප්‍රස්ථාර හැටක් තියෙනෙොයි වගේ තැනකදකනක ඉතින් තවච සාධාන ලක්ෂයක්ම පින්නන්නම් ද එ හරි වගේ තැන ආදම ඉක්දස්වසී ඉක්දස් දෙසිය හැටයි ක්දස් දිසි හැට ලකුණු කරගම්මු ද පස පන්සී යදා එක්දාදිසියපන එක්ද දිසි යට උන්නවගේ ලක්ෂයක් ගලීම තැන් අපි පරිබෝජන සිතේ අඳමු මෙන්න මේ ලක්ෂ දෙකයි යාාවෙන්ඩ ඕන මෙතට මකර ලයි එකක් ඇඳලම යන්න බල ඔන්න සී පරි බෝජන සිතේන විද කඩරක් නැතුව සම්පූර්ණ රේකාවක් අදිම හැටිං පටන්ගත්ත එක්දාත් දිසිේ හැට අරායරුව මේ අකරුත්තයක පටලුව ගන්න පො ප්‍රස්ථාරක ඇන්ඳර බලන්න අපේවට වෙන වෙනම රේකාදය අඳන්න විරු. එක එක ප්‍රස්ථාර අපි අමීකට වෙලාවතිෙන වරගන දයිසලම මේ ඕවරෝල් සමස්ථ විග්‍රාය. ඊඩබස් අපි අයි ආයෝජන වීදම ස්්‍රතයක පෙන්නොත් එවද අරි ලේසී ආයෝජනය දෙසී අයි තිබුණේ මේ පැත්තෙන් දෙසීය හොයා ගත් සීයයි දෙසීයි තුන් සියයයි ඔන්න ආයෝජන ලයින්නකැද. රජී වීදම තිබුණේ දෙසිය හතලයි දෙසිය හතලහි ආයෝජන වීදම ලහින්නකන්ද ආසන්න වශයෙන්න්නේ යන්න දැම් පරිමාවකි වි ස දිසීය මති එයාග ලයින්නක ය ආනන් ඉම්පෝ එයි හරසීයි එවඳවා හරසීයක් සීයි බදු බුට ල ගම්ියක් ව ඔන්නේ විදිට ස අනුක්‍රමි කර එකකාවක් වුණා අයිජක් සංක්‍රාම පන එකත්ලකඩු කරන්න ඒසිියල්ලම තිරස් සක්ෂර සමාන්තරට ඒකාවන් වෙනවා කවදාවත් ඔයාට විභාගෙද මේසිීරුරේකා එකම ප්‍රස්ථාරයක අඳන විදියේ බරපතල අභ්‍යාසයක් එන්නේ නෑ. අවසානය දැනගන්න ඕනේ මෙන්නව ප්‍රස්ථාරයන්දී නවශ්‍ය සමාහාර වියදම් ්‍රේකාවයි සමතුරිත රේකාවයි චේදනෙන විදිහ. මේ අපි පෙරහුරුවක් කරය කියලා ඉතාග. පොලිරිය සල්ලකා. ඇයිමගේම කියන්න. ඉදිරියේද වෙනමම ඇති තරන්කාලයරගෙන. ඉතාම සියුම් පරිමාවල් සකස්කරගන ස. අයි GX T මේ සියල්ල සඳපි වෙන්වෙන් මශයෙන් විස්තරාත්මකව මේ ප්‍රස්ථාර අඳන්න වෙලාවක් ගන්නහරි එමනං අපි මේ පරිච්චේදේද මෙතෙක් දුරට උත්සා කරේ සමතුලිතය වගුවක පෙන්නන්න ප්‍රස්ථාරයක පෙන්නන්න අපි කලින් පරිබෝජින සිතය තුුම් ිත යුත්පන්න කර ගත මන්දැන්ක පුංචි සමාලෝජනයක් කරන්න මෙන්න මේ විදියට මෙන්න බලන්න අපි දැම් ඉගන ගන්නේ විවෘතාර්ථිකයක සමතුලිතය ඉගන ගනිමින් ඉන්න තයිවරන ලොකු... ආයාසයක් දරලා දැන් අවශ්‍ය සියලෝ කරුණුකාරණ එත එක තැනකට ගොුණු කරලා තරම සංකීන අභ්‍යසයක් හැටියට උදාහරණයක් අරගනට පස් අපේ කොටස්වලට එක එක කඩලා විශ්ලේෂණය කරන්න වෙන මුදාරණ කීපයක් ගනිමු විභාගමට්ට මේ ප්‍රශ්නත් එක්. මෙතරදි මේ සිද්ධාන්ද දැනුම ගුණු කරන්න. දැනුම ගොඩන ගන්න. ඒ දැනමුතුල ඔබට මෙන්න මේ වගේ බොම සරල මතකයක් තිබුණොත් මේ පීියවන විද්ධී අපි හොඳනම සාර්ථකයි මෙන්න බලන්න. මන්දෙන් ප්‍රස්ථාරයක් අඳනවා මෙතර බොම නිදහස් ප්‍රස්ථාරයක් සංඛ්‍යදත්තමකුත් පරිමාවල් ගැන එච්චර ගැමුරට හිතා නැතුව අවශ්‍ය මූලික අදහස දැම්පෙන්නනවා ඔය කරපු අභ්‍යාසයෙන් පස්සේ මේ සියලු කරුණුකාරණ ඔයාට ඉතා පැහැදිලව ඉතාාව සරලව ආයාසයකින් තුොළු තේරුම් ගන්න පුළුවහමෙනවා දැම් බලන්න මේ කියනදී මන්දම් මේ කියන වචන මන්දැම් අඳින රේකා මොනව දෙකලා හඳුනගන්න පුළුවන්න්නම් අපිටඒ හොඳන මැති මේ පීවර වෙද්දී අපි සාරවාර්ථික සමතුලිතයේ පෙන්නන ප්‍රස්ථාරික සිලස් අක්ෂයක් සහ තිරස් අක්ෂයක් ලකුණ කරගන්නවා තිරස් සක්ෂි අපි නිතනම යුදාගන්නේ ආදායම පෙන්නන්න සිරසක්ෂ අපි නිතනම යුදාගන්නේ වියදම පෙන්න්න. ආදායම වියදම. ද මතක දයාගන්න මෙතනදී මේ අඳන ඕනම ප්‍රස්ථාරික නිර්මාණයක, සාරවාර්ථක සමතුලිතය පෙන්න ඕනම ප්‍රස්ථාරික නිර්මාණයක ඒ අක්ෂ දෙකේ ප්‍රතියරුද්ධ ක්ෂ දෙකා අතරයට පරිමාව සීරසීයක් එකහා සමාන පරිමාවන් විය යුතුයි. මං ඒක දහස් කරන්නේ මිතනින් ලංසක අතුලිෂ්පාක රේකාවක් ඇන්දුු. ඒකමයි වන්ස කතිෂ්පායි රේකාවන් මයි කට අඳි නගුද මංන්ස ක ති ප ේක් ී බිබ්ලයි එකක් ලම ලුණු කර යන්නන්නේ මෙතනින් ලාාගරම හැටපේන ේවන මේ නිවැදි රේකාවී නුන නිරිකා. මේ අංසක අතුලිෂ්පාග රේකාවක් අඳිනිකී තීරුම ඒ රේකාඔොමත ඕනෙම තැනක ඕනව ලක්‍ෂයක ආදයම සහ වීදම එකනික සමානයි. ඊ රීකා වැන්දයින් පස්සෙමී ප්‍රස්ථාරදි නියත වශයෙන්ම මේ අන්සක අතුලිෂ්පාග රේකාවක් බව නම් කරන්න එක අත්‍යවශ්‍යයි ආරම්භේ හොඳ ඇතුවට ඊට පස්සේ දැ මේ ග්‍රටඩ් ලයින්ස් අයි කරන ඔට පරිමාවට අප යන්න තිනිසා මා රංසකකාති පහය රේකා ඇඳගන්න ග්‍රඩ්ලයින්් උදව කරගත්තේ මේ දැන් මේ මොහොතේ මේ කියන කරුණු කාරණ බොහෝම සරල වයාට පැහැදිලනම් ඉන් ඉදිරියට යන්න ඉතා පහසුයි පරිමාවල්ගෙන සංකයාදත්තගෙන දැන් අනවශ්‍යතරම් විඩාවකට පත්වවෙන්න එපා මේ ්‍රේකාවල් හැඩතල ඒ රේකා ගමන් කරන්න දිසාවඒවා තිරස්සක්ෂිර සමාන්තරවදයන්නේ ඒම නැත්තාං අනුක්‍රමණයක් සයිද අන්නේ ටිකවිතරක් බල හොඳයි. අපි මේ ප්‍රස්ථාරයට අදාළව අපි ගන්න විස්තර තුළ මේ සාර්වාර්ථික සමතුලිතයේදී අපි සංග්චක කීපයක් ගත්තා විවෘතාාර්ථකය තුළ G මේ සී ගැන කතා කරද ඇතුළේ වයිඩ කියන සංකල්පේ ඔස්සේ ටෙක්ස and සබස් බදු සහ සහනාධාරගෙනත් කතා කරා දැන් ඔයාට පුළුවන්මින්න්න ඕනේ මේ එක එක සංරචකයක් හොමද මේ ප්‍රස්ථාරයේ පිහිටන්න පිහිටීමේ හැඩේ විතරක් මේ මෝත් දැනගත්තාම වැඩි නුත් එක් මං ඉතිතුටි එක්ක ගන්න දැන් අඩ ලොකු සමස්ත ඕරෝල් විදිරි අරං ප්‍රශ්නයක් අරං එක පීවර ගණනාවක් තිෙසෙ දියල් කරලා සාරවාර්ථගේ සමතුරිතය ප්‍රස්ථාර ඇන්ද එකෙන්ම ඉවල් කරන්න නෙමෙයි එවැනි පීවර ගණනාවක් අප ඉදිරියට හොඳර ප්‍රායකෝමයක වෙලා වංකර ගන්නවා ප්‍රැක්ටලිස් කරන්න පුරදුවෙන්න පපුහුණුවෙන් ට්‍රේන්ෙන් රයි් දැන් ඒකරවශ්‍ය බේසි ක්‍රේන්ක් ගන්නකොහා මේ සීතන අයිදන GXMSTක් සබසිරිස් වේ හමේකම චරිසාතිකයේ කෝමද ලියවෙන්නේ. බලමු ඉස්සල්ලම ස. පරිභෝජන සිතේ ඇදොත් ඒක ස්වාධීන පරිභෝජනයක් සහිතව සිරස්සක්ෂයේ යම් අන්තක්කණ්ඩයකින් පටන්ගෙන අර ආන්තික පරිබෝජන අනුපාතයට අනුව ගමන් කරනවා කිසියම්. අනුක්‍රමණයක් ඔස්සේ සී සමානයි ඒ දන ී වයි ආකාරයේ සමහිකරණයක් දැන් ඕෝකි ඒ කියන්නේ මේ අන්තක් කණ්ඩේ බවත් බී කියන්නේ අනුක්‍රමණය බවත් ඔබ හොඳින් ම දන්නවා මේ මොහොත වෙනතුරු එහෙම දන්නවන ඒ හොඳන මැති ඉර පස්සේ හරි ඇන්සී ඉවරයි යි ස්වාදීන සං්‍රචකයක් නිසා ආයෝජන වියද මේ ශ්‍රිතය පීටන්නේ තිරස් අක්ෂිට සමාන්තර සර්රීකාවක අදාළ ආයෝජන වටිනාකම මෙතරනම් තීරණය වෙන්නේ ආදායම කුච්ච අඩුනත් වැඩිවුනත් ආදායමෙන් ස්වාදීනයි ස්වාදීන පරිභෝජනය රේකාව මෙන්න මියාකාරය රීකාවක් අයි එයක් ඉවරයි රජීවදමත් රජයේ පරිබෝජන වියදවත් ස්වාධරවීදම් සංගරචකයක් අපි බේකදී විග්‍රහයි පහසුවතකා ආයෝජන වලට වඩා තරමක් රජයේවීදම වැඩී කියලා හිතමු එතකොට තිරස්සක්ෂණ සමාන්තරව මේ ආයෝජන වීදමට වඩා ඉයලින් ගමන් කරනවා ඔන්න රජයේවීදම. ස්වාධීන සංගරචකයක් තිරක්ෂිර සමාන්තරයි ඇත්තිවරයි X අපි අපනෑන ගත්තෙත් ස්වාදීන සංගචය කෙරටීමනං අපනෑන සඳහා ප්‍රස්ථාරිට අදාළ ්‍රීකාව ඇදුත් මෙන්න අපනෑන සඳහ අදාළ රේකා වෙන්නේ අපි බුඩකික් අඩුවගේයක් ගම් මීරගට පිරිමාාගන්න අපනයිනන්නේ තිරස්සක්ෂිර සමාන්තර සරරේකාවක් ඇත්තිවරයි එ ආනයන ආනෑන සම්බන්ධයෙන් ආන්තිකානයන නැමියාවක් ගෙන අප කිව් කලින්න්නමුත් ඔබේ විභාග මට්ටමේදී ආන එන ගැන ගන්නන්නේ ස්වාදීන අගයක් අපි මේ අපනෑනට තර්මක් වැඩියෙන් ආනයනය තියෙනව කියල උපකල්පනය කරලා මෙන්න දැන් ආනයන සඳහාශෘතයක් අඳනවා මෙන බලන්න හරේ ඒමන අපනට තර්මක් වැඩී අපි චුට්ටක්තව වෙන පහැදිලවින් ලන්න ගානිමු මෙන්න ආනයන සිතේෙේ. මෙන ඒලන එ මුක්කෝම දැම්බම් මෙතන ලියනවාරි. විභාග මට මේවාට කවදත් මේ ඔක්කෝමිවිදිඒක ප්‍රස්ථාරික අඳන්න ෙන්නේෙ නෑ. ස්කොට ස්කේපයක් අන්දි න්න පුළුවන් ප්‍රස්ාරය ඇදලවන්න පුළුවන් විභාග ප්‍ර් පත්තරේ ප්‍රස්ථාරතියේ ඒ දිියහා බලොයාට උත්තරේ ලියාගන්න පුළුවන් දැනීමක් තේ ද කියල බලන්න. හැම පැත්තක්ම අපි වටකර යන් ඔක්කොම හම පැත්තැක් අල්ලටරදැ. CGXMෆේසිියල් ඉවනයි දැන්කහු තවිතුර ඇතිෙන්නේ. ටැක්සස් බදු සහ සංක්‍රාමතර ශුද්ධ වෙනස ඉතිං බදුත් ස්වාධීන සංග්‍රචකයක් නිසා බදු ලයින්න එක ඇන්දත් අඳන්න වෙන්නේ ඒ වගේම තිරක් සක්ෂයට සමාන්තරවයි සංක්‍රාම ඇන්දක් සංක්‍රාම ලයිනෙක් අඳන්න වෙන්නෙත් තිරස් අක්ෂයට සමාන්ත්‍ර රේකාවක් මයි. අපි මේ ඒකවත් පරිමවල් ගෙනමකුත් හිතුවනේ අවශ්‍ය හැඩතලේ ගැන විතරක් මේ මොහොතේ මතක් කරගත්තා ඒ විදිහටයාට අවබෝධයක් තියන්නට ඕනේ. තවතියෙනවා එකක් ඉතුරුම් පරිසා මෙන්න මතගන අර තීරුවල වගුවේ ඉතුරුම් සමීකරණයක් නතිබුණ එහෙමනං ඉතුරුම් වල තියෙනවා ආරම්භක අගේ ක්‍රිනාගයක්. අපකට මේ ප්‍රස්ථාරය සකසුරුවම් කරගම්ම ්‍රනාක්ෂය පෙන්නන්න කොඩ්ඩක් ඉඩහදාගන්න. ඉතුරුම් ඹලතියම අපශේෂයක් නිර් ඉතුරුම් හිනතුරුම් ආන්තික පරිබෝජිට අනුපාතිය හැරුණාම ආන්තිෙ ඉතුරුම් අනුපාතිය සදා යම් කොටසක් වගුනාාම අපිතමූ එහමනං ඉතුරුම් රේකාව ගමන්ගන්න අනුක්‍රමයක් සහිතව ්‍රරිනා අන්තක් කණ්ඩයකින් පටන්ග මේ රිනාන්තක් කණ්ඩේ තුළ තියෙන්නේ නිර් ඉතුරුම් හරිීණ ඒ කියලා පිළි විහාවතමයි මෙන්න එස් සමානයි හරින ඒ දන එ හරිීනබී වයි මෙන්න මේ සිලස් අතරතියන පරතරය රින ඒ මේ තිරස් අතරතියන පරිබෝජන් සිතේ පරතරය දන ඒ මේ අතර වෙනස්කම් අපි තවදුරටත් පැහැදිලි කර ගනිමු අපි සමී කරනුලින් දැක්කා වගෝලින් දැක්කා දැම් ප්‍රස්ථානිි නිුමාණි මේක කොච්චර දේවල් තීරොද බලන්න. CIGXM Tක් සබස් ඔක්කොම ඊතත්තමතරව සේවිංක්ස් ඉතරුන් පවා මේක පෙන්න්නනවා. මෙන්න මේ ගොඩේ තියෙනවා IGXM විතරක් නෙමේ අපි අකුරු ලිවිවෙන ඉඩ තියෙන තැනක ලියන්නක් Tක්. න් සබසිදීස් යොක්කොමත්තිනවා මෙතන සබ් කිලියෙන්න්න මෙතනේ සේවිංස්සුල්ට ඉස්කිරලිපවෙන්න එමන සී සමානයි ඒ දැන බීවයි, එස් සමානයි රින ඒ දන්න එකරන බීවයි. හර සීදන අයිධන ජීදන එක්ෂිණ එම්කිනරේකාව. සමාහාරබියදම සමාහාරවීධම්රේකාව මේකට සමපාත වනාහම මේ ප්‍රස්ථාරයේ එයා කොහෙන්ද යන්නේ ඒ යනරේකාව. සමතුලිත රේකාව වෙනවා මෙන්න ඊ සමානයි සීධන අයිධන ජීධන එක්රීන එම් මංවීමගේ ඉඩකඩ තියන විදිහට හරි දැම්වෙන්න මෙතන තමයි ආර්ථිකයේ සමතුලිතය තීන්දු වෙන්නේ. කොහම බැලුවත් මේ සමතුලිත ලක්‍ෂයේ අන්සකතලිස්්පයි රේකාව ්චියදනය වෙනවා කියන්නේ ආදෑමට වියදම සමානයි. අපට ඉදිරීදි සිද්ධ වෙනවා. මේ වගේ සංකීර්ණ ප්‍රස්ථාරයක් වෙනුවට බොහොම සරලව පියවරින් පිවර යන්න ප්‍රස්ථාර කීපයකට. දැන් අපි ඒ ගමන ආරම්භ කරමු තව මිනිිත්තු කීපයක් මේ පරිච්චේදය තුළු රැඳෙමු ඉට පස්සි අලුතෙම්ම සකසුරුව මෙමු සම්බන්ධයෙන් ඉදිරියට හොඳ දැනුමතහවරු කිරීමේ උදාාරණ කීපයක් සමග හොඳයි අපේමනං බොහොම වෙහේස කර දිගු පරිච්චයදයකින් පස්සේ ච්චර ලූ කාලයක් ගත්තරෙත්තයති පරිච්චියය තුළල ඉතා වෙහස කර අභ්‍යාසයක ොයා නරත වුණ. මුල් වතාවට ඒක හොඳයි මයික අගේ කරනවා ඒ අභ්‍යාසය තුළු උබ ඇඳපු හැම රේකාවක් හැම ශ්‍රතයක් හැම වක්ලයක් ගැනම වෙන් මෙෙන් වශයෙන් ඉදිරියේ නිර්මාණශීලී ප්‍රස්ථාරයට පෙන්න ගමන් ඇඳගන්නත් අවස්ථා දෙනවාව මෙතනද අපපී කවදාවත් නැති අදදැකීමක් අදගත්තා මම සජීවීවමී ප්‍රස්ථාරි සියල්ල නිර්මාණය කලාා. කලින් ඇඳලා සගසුරුවම සහිතව බෝඩ්ඩිකට දාලා බෝඩ්ි එකේ පින්ට අව්ටයක් ගෙනාව නේ. ස්ක්‍රීණිකය පෙන්වනේ ප්‍රස්ථාරි මෙතන මම අඳින විදිෝයට අකුරෙන් අකුර පිවරින් පිවර කියලදුන්න. ආය කිය දෙනවා. ආය පුරුදු කරනවා මම මේ ප්‍රස්ථර අන්ඳිනරත්තු වඩා හොඳ ලස්සනට ඒ ප්‍රස්ථාර අඳන්න පුළුවවෙන්න මංවයා පුෘදු කරන්නංකෝ මේ ෆලක්ටෝම එක ඇතුළෙම හරි ලමු එම දැන් අපි අපේ ඊළඟ පිින්ම පනිමු දැන් ගොඩක් හිසකරයි ප්‍රස්ථාර වගු ඉලක්කං සමීකන්නෙක් ඉඳලා දැන් අපි පොඩි පරිච්චේලයක් කියවමු. ම මේක තිෙනකුරක් නෑ කියවන්න අපි කියලා සකසුරුවන් මෙමු කොමද ප ීළඟ තැනට යන්න කිය. දැ මේ කතා කරන්න යන ඒ එකකයා මෙම ඒකකේ මගින් මේ දැන් ඉගෙන ගන්න නියමිට ඒ එක ගැන කියන්නේ මෙ ඒකේ කියන්න මේ ඉස්සරට යන කොටස් එ සාර්වාර්ථික සමතුලිත තවදුරටත් විවසා විග්‍රා කරීම අතර සමතුලිත වෙනස්වී සම්බන්ධය ද පුළුල් විග්‍රාහයක් ඉදිරියේ ඉදිරිපත් කිර ැ මේ ග ගන්න හදන්න මේ පරිච්චේද ඇත්තරම පරිච්චිද ගණනාවක දිගුවක එක පියවරක් මේ පරිච්චේද ගණුණාවම සමංවිත වෙන්නේ පාඩම් කීපයක් ඔස්සේ සාරුව ආර්ථික සමතුලිතේ සහ ජාතික ගිනුම් කියන ඒකක ඇතුළේ අපවු කියවන්න සාරආර්ථික සමතුලිතේ දැන් අපි තමතුරටත්හකච්චා කරන්න හදන්න ඇයි මේ සමතුලිතත් උච්චාාවචනය වෙලා නැවතත් අලු සමතුරිතයක් කරා එරබෙන තත්ත්වයක් තියෙනවා. ඒ අතර තුළ යම් පරිවර්තන ක්‍රියාවලියයක් තියෙනවා ගුණක ක්‍රියාවලියයක් විභාග අනිවානයෙන් ප්‍රශ්ණයක් එතනනවා එකක් නෙමී ප්‍රශ්න කීපයක් බහුවර්ත කොටස සහ විහෝගත කොටස ගණනය කරන්න ලියන් සටාන්ගරන්න බහුරන ප්‍රශ්පත්තර කොටසේ නිවැරදි පිළිතුර තෝරන් අපිදැම් බලමුූ. සමීකරන සංඛ්‍යහාලය කරන්න. ප්‍රස්ථාර මගින් සමතුනිතයේ විධවස්ථා ප්‍රවේශ පැහැදිලි කෙරේ. අපි ඉදිරේදී සමීකරන සංඛාලයකන ප්‍රස්ථාර මගින් සමතුරිතයේ විවිධවස්ථා ගණනාවක් පරීක්ෂා කරන්නයි නේමිත. සමහාරාදායම වයි සමහාරවියදන ඒ එකනක සමාන වන වයි සමානයි ඊ. සේවර ආකාරත් කාන්දවම්ජවිෙක්න් කාන්දීම් සාවිදීම් එකනෙක සමානු ආකාරයයක්ත් ඉදිරිපත් කෙරේ මේ අර පොතක පටන වගේ මේ ඊළඟ ස්යිඩ්ටිකේ ඊළඟ පරිචියද කියපේ තුළ සාකච්ඡා කරන්න නමිත කරුණුකාරණාවලින් ඔබ දැනුවත් කරලා දැන් අප ඉදිරි යනවා සමී කරන? සං්‍යාලයකන ප්‍රස්ථාර වයි සමානයි ඊs දන T දන අයි නදන Tී දන එ අයි දැන ජීතන X කාණදී විරීම් අතර සමානතා සියල්ලපිදෙන්. පුරුදු පුහුණු වෙන්නයි යන්නේ ප්‍රාගකොටස දැන්නං ඉදිරයේදී හැම පරිච්චේදයක්ම පෑනක් පැන්සලක් ප්‍රස්ථාර කඩදස්සයක් මකනක හැල්ලක් අඩිකෝදක් අවශ්‍යමයි. ාරොතක්ගන්න ස්ාර කර ද තින එතකට වැඩි රයි සටහම් පොතයි ප්‍රස්ථාර පතයි දෙකම න්ටමත්තුව අලග තියවන ඒක ලස්සනමක මේටෙන් කන යම් හොඳයි අපි බලමු ඉදිරයේදී මොනවදනය මිත. නැන් අර කලින් අපි පෙරහුරුවක් කරේ මේ පෙරහුරුවේ දෙවිනි වටේ. ඉදියේදී අපි ආදායම්මීදම් රේකාාව හැටට මෙන්නම අංසකාතන ස්ුපහක ෝයකින් සමන්විත රේකාවක් ගැන තවදුරටත් ඉතාහා විස්තරාත්මක පැහැදිල කරන්න නේමිතායි. ඒකයි පෙතන පෙන් මෙන්න බල. මේ තිරස්සක්ෂයේ මූර්ත දළ දේශය නිෂ්පාධිතය ඒක තමයි අපි වයිවලින් පෙන්ුවේ සිරස්සක්ෂය ගන්නවා සමහර වියදම ඉතර මේ ආදායම වදම නිසා ඉන්කම්ක් පෙන්නිිච්ච ලයින් කිලමිගර කිෙනවා ආදෑමී දම් රේකාව මෙන්න බලන්න මෙතන ඒ අංසක හතලිස්්පාග රේකාාවකින් ගමන් කරන බව විශීෂීන්ම ඔයාට මෙන්න මෙතන පෙන්නුම් කරනු. මේ මැද්ද කරලා ලියතිීන් අංස කතලිස්පාග දෙම ඉන්තෙටෙන් ගත්තු පින්තුූරමේතියන් දැන්වාට පහැදිලො පේනවා ත්‍රංසක හතලිස්පාග යන ්‍රේකාවට තමයි කියන්නේ ක් ලයින් ආදායම් වියදම් ්‍රකාව ආදාෑමට වීදම සමාන වන සමතුලිතයට අදාළ ආදායම් වියදම් රේකාව ඒ නමින් මතකතියාගන් දැම් ප්‍රස්ථාර් කහිපයක් බල මේ තිරස්සක්ෂයේ ආදායමත් සිරසක්ෂී විදමන් විධම කියන සමාහාර විදම සමහාර වීදම සකස් වෙන්නේ සමහාර ඉල්ලුම තුළින් ඉල්ලුම තුලින් වියදමෙන නිසා අපි කල් ඉගෙනගත්තා ඇගේට් ඩිමාන්් සමහර ඉල්ලුම. මීතියෙන්න්නෙව ආදායම් වියදම් ්‍රේකාව වයි සමානයි. ඊ. මීතියෙන්න්නේ සමාහාර වීදම සීදන අයි සරලාර්ථිකයකනං සීධන අයිදන ජී රජියය මැදිහත් වෙච්ච ආර්ථිකයකනං ඒක විවෘථතාර්ථිකයක් වඋුණයින් පස්සේ. සීදන අයිදන චීට එකතු වෙනවා කවද එක් අඩු වෙනවා එම් එ දෙක අපි වෙනවා පෙන්නනවා. දැන් දැක්කනේ ධර අපි ඉතිකක් ගැඹුරු සංකීන ප්‍රස්ථාරයක් පෙන්නලිවරලා එක දැන් තනුක කරලා එකින් එක පියවරින් පිවර බොහම සරලව පෙන්නනවා මේ මම ඉදිරිට දාගන රූපාාවම කීපේම අන්තර්ජාලයවස් අප ලබාගත්තු රපසටහ මෙතැදදිී ජීව නිර්මාණයත් කරනවා වට අන්තරජාතික මට්ට මේ පාටමාලක් මේ කරන්නේ බලමු ඉස්සරහට එම නං ඉරඟ පේවර නිෙමැවුම සමහාරවදම ආදෑන් වේදම සමාන වෙන මෙන්න මේ ලක්‍ෂයේ තමයි මේ වගේ ප්‍රස්ථාරයක සමතුලිත අගේ වෙන්න. දැ මෙතන ඊ විතරයි පෙල්ලතින්නේ ඒ මැද්දිදැන් ඔයා දන්නවා මේරේකාව ඇත් මේ ප්‍රස්ථාරය ඇතුළ ඉන්නවා. ස්වාදීන වීදම් ගොඩක් අexක් ්‍රස්ර් ඒය කොමින්න්නවා සමිස් ලයින්් ඉතුරුම් අව ඉතුරුම් එනවා හරිනම්තක්කණ්ඩයක් සහිතව යම් අනුක්‍රමණයක් ආන්තික ඉතුරුම් අනුපාතියක් සහිතව ඉතුරුම් ඒේකා වැදොත් මෙන මෙහිදලයිෙන් ඉන්න අපි කාරිටෙම එන්න මෙහ ඒුණොත් ඒතුරු මේකාවතමා ඉස්සමානයි හරින ඒ දන එකරිනබී වයි කියලගත්. හරි දැනට යොක්කෝමිකාවර පටලවගන්න පාම මේ පින්නුවේ අර ඉස්සල්ල අපි ඇන්දෙ ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් ඒක සරලම මූලික පීවරතමා දැන් මේ ප්‍රස්ථාරය පේරූපරාම තුළ මං පෙන් ලතිය ඔන්න මේකති බච්චි මුොල්මස්ුවාර මුොල්ලස්වභහාව මෙහමයි තිබුණ බිච්චි මයි ඔරගිනලකට ගලානවත්තන්න. හන්න තිවිච්චි විදිේ අප ඉන රූපෙට හරි දැ මේ බලන්නක මේ රූපෙ මේ රූපය දැක් හ මොනවද මදක් වෙන්නේ අපි කලින් ඇඳමූ ප්‍රස්ථාරය එතනින් ගත්තු ගැම්මත් එක්ක මෙතන තියෙන හැම දෙයක් ම තේරුම් ගන්න පුළුවන් අන්න අපි ජයග්‍රහණය කලාතියෙන්නේ ඉස්ස රඩානක තවම කක්වත් අමාරු දෙයක් නෑ මේ අක්ෂි අපි පෙන්න්නනවා සමතුලිතයට අදාල ආදායම් සමහාර වියදම් මෙන්නර ලයින්ක ඉන්කම්ක් පෙන්ඩිච් ලයින් ආදායම්ියදම් වේකාව මෙතන පෙන්වා 4 ඩගව ලහින් කියල පෙන්නවා අපික මෙතන අංසකත ලිස්පයි කියලර ලිවේ මේ පෙන්නල තියන්නේ සමහාර වියදම ඒ වෙනස්වීමේ රටාවක් මෙතන තියන්නේ අපි දැන් මේ පරිච්චේද මෙරින් අතර කරනවා ඉදිරිීදී අපිට තවත් රූපරාමු කීපයක් සමඟ දර් අන්ඩ තියනවාද ගමනක් බෙන් අපේ ඊළඟ පරිච්චේදේ අපි ගෙනගන්න පටන්ගන්න නියමිත විශය කරන්නු. එමනං අපි අද මේ පරිච්චේද මෙතරින් නතර කරමු ඊළඟ පරිච්ේදේදී මනගැහෙමු ඔබට ජයයි.